තම වැටුප් ගැටලුවට විසඳුම් මිලා ගුරු විදුහල්පති වෘත්තීය සංගමයේව ක්‍රියාත්මක කළ ගුරු වර්ජුණයට අදට දින 93ක් වර්ජුණය පැවතියද ලබන 21 වනදා ළමුන් 200ට අඩු සියලු පාසල් විවෘත කිරීමට රජය තීරණය කළ අතර වර්ජුණයේ නිරත ගුරු වෘත්තීය සමිතිය ප්‍රකාශ කළේ තම වැටුප් ගැටලුව විසඳනතුරු පාසල් නොයන බවයි මේ අතර ඊයේ දින වර්ජුණයට සම්බන්ධ නොවන ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මුණ ගැසී පාසල් ආරම්භ කිරීම කටයුතු පිළිබඳව උන්වහන්සේ දැනුවත් කළා. එමෙන්ම වර්ජුණයේ සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වී තිබෙනවා. එමෙන්ම පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඊයේ දින අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී තිබෙනවා. එහිදී ගුරු වැටුප් ගැටලුව පිළිබඳවද සාකච්ඡාවට ලක් වී තිබෙන බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ. මේ ආගමැති මහින්ද රාජපක්ෂ මැතිතුම සමග අපි සාකච්ඡා කළා ගුරු ගැටලුව පිළිබඳව. ගුරු ගැටලුව විසඳන්නට ඕන. ඒක අවශ්‍ය දෙයක්. ගුරු ප්‍රශ්න විසඳන අතරතුර දබන්ගේ ප්‍රශ්න විසඳන්නට ඕන. මේකයි अगमत्मागे වෘත්තීය සමිතියේ පැවැත්මට කටයුතු කිරෙල නෙමෙයි දරුවන්ගේ පැවැත්මට කටයුතු කරන්න කියන එකයි මේ දරු සම්පත අපි සුරකින්නට ඕනේ දරු සම්පත සුරකිවෙ නැත්නම් මං හිතනවා දරු සම්පත නිකන් වන සම්පත බවට පත් වෙන්න බැරි වෙන එකක් නෑ මේ අතර අද දහවල් වර්ජුණයේ නිරත ගුරු වෘත්තීය සමිතිය සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අර්ලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා මෙතරද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීද ගුරු වැටුප් ගැටලුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. වසර දෙකක පමණ කාලයක් පාසලකට පය සබන්න නොහැකි වූ මේ අපේ දූ දරුවන්ට ආපහු පාසලේ භූමි ප්‍රදේශයටවත් යන්න බැරි තත්ත්වයක් උදා වෙයිද? ගුරු සංගම් කරන තර්ජන ගර්ජනත් එක්ක ඔබතුමාලා මේ සඳහා යම් කිසි විකල්ප ක්‍රියාමාර්ගයකට හොයෑමට දරුවන්ට කඩිනමින් පාසල විවෘත කරන ස්ථානයක් වඩ පත් කරන එක විශේෂයෙන්ද අපේ න්‍යාය පත්‍රයේ තියෙනවා මම හිතනවා අද මේකට සුදුසු පසුබිම නිර්මාණය වෙයි කියලා පීඑක් විදියට අවුරුදු 1කමාරක් තිස්සේ අපිට ඇහිච්ච නැති පාසලේ සීනුව නැවත නාද වීම කියලා කියන්නේ මම විශ්වාස කරන විදියට ඒක තමයි ජාතිය සුවපත් වීමේ සංඥාව නිකුත් වීම කොච්චර ඍණ ලකුණු තිබුණත් අපි ඉදිරියල් දෙස ධනාත්මකව බලමු කියලා කියන යෝජනාව තමයි ගුරු සංගම් වලට ආණ්ඩුව විදියට අපි යෝජනා කරන්නේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.